කවදාකත් ළමයින්ට අපල තියෙනවාය උපද්‍රව තියෙනවාය අරග්‍රහය ලබලය මේ ගහල ග්‍රහය ලබලය ඔවා කියෝ කිය ඉන්න ළමයින් ගන්න මතක තියාගන්න ළමයින්ට චූටි කවුලුවක් හදලා දුන්නා ළමයි ඒක මහා බලු දෙකේ දොරක් කරගන්න ඔබ නිකන් හරි ළමයෙකුට ඇහෙන්න කිව්වොත් එහෙම මෙයාට රාහුනේ එයා කේතුත් දෙතෙන් දැට් කරනවා සෙනසුරුත් දැට් කරනවා එයාගේ වැඩ ඔක්කොම අසාර්ථක කරගෙන යන ගමන් ඒ අසාර්ථකත්වයට අතනින් තර්කේ හදා ගන්නවද නැද්ද අම්මත් කිව්ව රාහු කියලා මම ඔබෙන් මෙහෙම අහනවා ඔය ග්‍රහයෝ ටික ඉන්නේ ඔක්කොම ලංකාවේ උන්ට විතරද ලංකාවේ ඔය ඉන්දියාවේ ඉන්න මොට්ටයින්ට තමයි මං හිතන්නේ ඔය ග්‍රහයෝ ටික ඉන්නේ මං ලෝකේ රටවල් 40 විතර ගිහින්ද ඒ කියපු ගොඩක් රටවල් වල මිනිස්සු ඕවා මත පතනන් වෙලා තමන්ගේ ජීවිතේ තීන්දු කරනවද කිසි දිනක නෑ ඒ රටවල් වල දැන් ඇමරිකාවේ නාසා ආයතනෙන් හොයන්නේම අලුත් ග්‍රහයෝ ඒගොල්ලෝ අලුත් ග්‍රහයෝ ග්‍රහලෝක නේද හොයනවා තියේද අලුත් එකක් තියේද තියෙන ඒවා ඉන්න පුළුවන්ද අපිට ඒවට අපි යන්නේ කවද්ද ඒවයි හුස්ම ගන්න පුළුවන්ද ඒවයි වතුර තියෙනවද ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සු අලුත් ග්‍රහයෝ හොයද්දී අපි හොයා ගන්නවා ඒ ග්‍රහයන්ගෙන් තියෙන අපල මොනවද ඒවට තියෙන යන්ත්‍ර මොනවද ඒවට පළඳින මැණික්කල් මොනවද ඔන්න අපේ උන්ගේ මොලේ තරම ඒකනේ අපි මෙතන අපි මේ අද වැටිලා ඉන්න තැන මොකක්වත් නෙවෙයි සීමාව ඉක්මවල මිත්‍යා දෘෂ්ටිපස්සය සීමාව ඉක්මව හැබැයි බෞද්ධයන්ට බුදුහමඳුරෝ වදාලේ මොකද්ද ඔය සියලු ග්‍රහයන්ට වඩා ඔය සියලු ප්‍රේතයින්ට වඩා ඔය සියලු දෙවියන්ට වඩා ඔය සියලු භූතයින්ට වඩා ඔය සියලු කේන්දර නැකත් අධිහුණියන් වලට වඩා කුමක් බලවත් කියලාද තමන්ගේ හිත බලවත් කියලා නාහම් වික්කවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි පින්වත් මහණෙනි මම එක ධර්මයක්වත් නොදකිමි කුමක් වගේද යතයිදම් වික්කවේ චිත්තං අංගුත්තර ඒකක නිපාතේ සිත ගැන තථාගතයන් වහන්සේගේ දේශනාව මේ හිතට වගේ හිතට සම කළ හැකි අන් කිසිවක් නැත සිත ශක්තිමත් වෙනකොට අන් සියල්ල පසට යන ග්‍රහයෝ ඇති භූතයෝ ඇති ප්‍රේතයෝ ඇති අපිට කතාල නැහැ මොකද ඒගොල්ලොන්ගෙන් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ඒගොල්ලොන්ගේ ප්‍රශ්නේ ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න හිතන අය වරින් වර රැවටිලා 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 ජීවිතේම රැවටිීමකට ගොදුරු වෙනවද නැත්ද ගොදුරු වෙනවා